අයිබෝවන් සුබ උදෑසනක් නිදුක් නිරෝගී සුවදායක දවසක් දුල පුතාලට දෙමව්පියන්ට මේ ගෞරවනීය ගුරු භවතුන්ට ගොඩක් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද අපි දැන් සූදානම් වෙන්නේ පුංචි තරුත් එක්ක අයිබෝවන් දෙරණේ ශිෂ්‍යත්ව හරලේසි පාඩමත් එක්ක එකතු වෙන්න. අද පාඩම ඊයේ පාඩමත් එක්ක බැඳිලා තියෙනවා කියලා අපි දැන් හොඳට දන්නවා. මොකද දුල පුතාලා ඒගෙන ඌමනාවෙන් තමයි පාඩමට එකතු වෙලා ඉන්නේ. ඒ නිසා ඊයේ දවසේදී අපි ඇඳගත් රූප සටහන අදත් අපිට මේ විදිහටම පාවිච්චි කරන්න වෙනවා. මතකයිනේ කවුරු හරි කෙනෙක් ඊයේ පාඩමට එකතු වෙන්නේ නැතිනම් එයාලා එයාලගේ සටහන් පොතේ කොටු දෙකක් දැන් අපේ වම් පැත්තේ ඉඳලා ගත්තොත් පොතේ මුලේ ඉඳලා කොටු දෙකක් පහලට කොටු දෙකක් එතනින් හරහට ඒ කියන්නේ දකුණු අත පැත්තට ආපහු කොටු තුනක් පහලට කොටු දෙකක් දකුණු අත පැත්තට අර ආපහු කොටු තුන නැවත ඉහළට එතනින් දකුණට කොටු දෙකක් ආපහු කොටු තුනක් පහලට දකුණට කොටු දෙකක් නැවත ඉහළට ඒ කොටු තුන ආපහු දකුණට කොටු දෙකක් පටන් ගත්ත තැන අපි A ලකුණු කරගත්තා අවසන් වුණ තැන අපි B ලකුණු කරගත්තා අපෙන් අහුවා ප්‍රශ්න දෙකක් එකක් තමයි A සිට B දක්වා ගමන් කරද්දී දකුණු දිශාවට කී වතාවක් හැරෙනවද දකුණු අතපැත්තට කී වතාවක් හැරෙනවද දකුණු දිශාව කියන්නේ එකක් දකුණු අතපැත්ත කියන්නේ තව එකක් එතකොට අපි කතා කරා අපේ අතේ ඇඟිලි වලින් කොහොමද මේ දකුණවම හොයාගන්නේ මේක සමහර අය අත හෝ ඇඟිල්ල යොදාගන්නේ නැතුව හිතලා 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 බලනවා. ඒක ටිකක් දුෂ්කර සහ කාලය වැඩියෙන් වැය වෙන වැඩක්. ඒ නිසා අපි යොදාගත්තා ඇඟිලි දෙක යොදාගෙන මේ තීරු දිගේ යන්න. හැබැයි වැදගත් වෙන එක දෙයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් ගමන් කරන සාමාන්‍ය විදිය මොකද්ද? ඉදිරියටනේ මුහුණලානේ අපි ගමන් කරන්නේ. කිසියම් තරගයකට හරි කිසියම් කොන්දේසියකට හරි වෙනත් මොනියම් හෝ උපායකට හරි විතරයි අපි පිටුපසට ගමන් කරන්නේ පිටුපසට ගමන් කරන්නේ එහෙම නැතු අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය ගමන් කරන විලාසය තමයි ඉදිරියට යනවා එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනි දැන් A සිට B දක්වා ඒ ඉදිරියට ඉස්සරහට මුහුණලාගෙන යන විදිය ඒක තමයි මම කිව්වේ අපි අතේ දබරගිල්ලයි මැදගිල්ලයි අපට මේ ගමන් මාර්ගයේ දිගේ අරගෙන යන්න ලේසි විදිහක් තියෙනවා හැබැයි ඒ අරගෙන යන විදිහ අරගෙන බැලුවොත් නම් අපි යන්නේ පිටුපසට පිටිපස්සේ පිටිපස්සටනේ ඒ හින්දා දැන් හරි විදියට අපි මුහුණලා යනවනම් ඔන්න අපි ඉදිරියට යනකොට පළමු හැරවුම තියෙනවා එතකොට පළමු හැරවුම තියෙන්නේ අපේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට තමයි අපිට හැරෙන්න තියෙන්නේ. නමුත් අපි දැන් මේක පොතේ ප්‍රශ්න පත්‍රයේ රූප සටහන තුල අපිට කරන්න පුළුවන් ලේසි විදිහක් තියෙන්නේ නැපේ. නැතිනම් ප්‍රශ්න පත්‍රයේ බිම දාගෙන අපිට ඇවිදගෙන යන්න බෑනේ ඒක දිගේ නේද? අන්න ඒ නිසා මේ පැටලුම අපි කොහොමද දිගේ අරගන්නේ කියලා අද හොඳට කල්පනා කරලා කතා කරගමු. එතකොට දුවේ පුතේ දැන් මම කියවනේ අපි මුහුණලා යනකොට නම් අපට යන්න වෙන්නේ මෙහෙම අපේ වම් අතයි දකුණු අතයි හරියට දෙපැත්තට විහිදිලා තියෙන විදිහට කල්පනා කර බැලුවම පළමු හැරවුම වමට. හැබැයි අපි යන විදිහට අරගෙන බැලුවොත් මැදගිල්ල පැත්තට තමයි හැරෙන්නේ. නේද? මැදගිල්ල පැත්තට හැරෙනවා. ඊට පස්සේ හැරෙන්නේ දබරගිල්ල පැත්තට. ආපහු වෙනවා ආයි මැදගිල්ල පැත්තට දැන් ආයි මොකද වෙන්නේ ආයි අපේ මැදගිල්ල පැත්තටමයි ඔහොම එනවා නේද ඔහොම ආවහම දැන් අපි හැරෙන්නේ කොහොටද දැන් අපි හැරෙන්නේ වම් අපේ දබරගිල්ල පැත්තට ඔන්න බලන්න එහෙනම් දැන් ඒ විදියට ගිහිල්ලා බැලුවහම මැදගිල්ල වම් අත හැටියටත් දබරගිල්ල දකුණු අත හැටියටත් අපි හුවමාරු කරගත්තහම හැබෑ විදිහටම අපි යන විදිය හිතා ගන්න පුළුවන්. දැන් එහෙනම් පුතාලා හොඳට බලන්න. අපේ දබරගිල්ල පැත්තට කොපමණ වාරයක් හැරෙනවද? මැදගිල්ල පැත්තට කොපමණ වාරයක් හැරෙනවද? හොඳට බලන්න පුළුවන්.
දැන් එහෙමනම් අපි බලමු ඔන්න බලන්න ඒ ළඟ ඉඳලා එනකොට පළවෙනිම හැරවුම කොහටද වමටනේ දෙවෙනිම හැරවුම කොහටද දකුණට ඊළඟ තුන්වෙනි හැරවුම ආපහු වමට නේද ඊළඟ හැරවුම කොහටද ඊළඟ හැරවුමත් වමට ඔන්න ඊළඟ හැරවුම කොහටද දබර ගිල්ලෙන් ඉන්නේ දකුණට ඊළඟ හැරවුම ඒකත් දකුණට දැක්කද ඊළඟ හැරවුම හැබැයි වමට නේද ඊළඟ හැරවුම කොහටද ඒකත් වමට ඔන්න බලන්නකෝ ඊළඟ හැරවුම කොහටද දකුණට දැක්කද එහෙම ගණන් කරන්න පුළුවන් ඒ නිසා පුතාලට මේක තමන්ගේ මේසේ උඩ තියාගෙන අත් දෙකත් ওই විදිහට අරගෙන අරගෙන යන්න පුළුවන් ටිකක් පුරුදු වෙන්න FM දෙරණ YouTube නාලිකාව බලන්න එතකොට සර් මේක අත අරගෙන ගිහිල්ලා බල පෙන්නපු හැටිත් බලා ගන්න පුළුවන් හොඳයි එහෙමනම් ඔන්න දුල පුතාලා මේ જાතිය ප්‍රශ්න හැදෙන හැටි බලන්නකෝ අපි දන්නවා ශිෂ්‍යත් විභාගේ ඕන තරම් ගැටළු අපට ලැබෙනවා ඒ සහ B දෙදෙනෙක් එකම තැනක සිට ඕනෝන්ගේ දකුණු අත පැත්තට හැරී මීටර 50 බැගින් ඉන්පසු වම් අත පැත්තට හැරී මීටර 20 බැගින් ওই වගේ ප්‍රශ්න තියෙනවා ඒවා හොයලා එකතු කරලා තියාගන්න අපි FM දෙරණ අපේ මේ රේඩියෝ සම්මන්ත්‍රණයට අදාළ පාඩම් ප්‍රශ්න තොරතුරු ඇතුළත් WhatsApp එකතුවට මේ જાතිය ප්‍රශ්න කීපයක් එකතු කරන්න විසඳලා අපට පිළිතුරු එවන්න. එහෙමනම් හෙටත් උදෑසන අපි මේ විදිහට මුණ ගැහිමු. දුල පුතාලට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගෙන යනවා. ආයුබෝවන්.